කවුරු හරි කියනවා නම් අද නිවන් දකින්න බෑ අද සෝතාපන්න වෙන්න බෑ අද චතුරාර්ය සත්‍ය පසක් කොට අද්දක ගන්න බෑ අද මේ දුකෙන් මිදී නිදහස් වෙන්න බෑ අද මේ තමාගේ සිතේ උපදින රාගය ద్వේසය මෝහය නිරෝධ කරන්න බෑ බුදුහාමුදුරුවෝ බොහොම පැහැදිලිව මේක මේ නිත් අර දසවස්තුක මිත්‍යා දිට්ඨියේ මිත්‍යා දිට්ඨිකෝ විපරීත දස්සන 10 වෙනි අංගයේ විදිහට විග්‍රහ කරලා තියෙනවා මොකක්ද ඒක ඒක තමා නත්ති ලෝකේ සමන බ්‍රාහ්මනා සම්මග්ගතා සම්මා පටිපන්නා යේ ඉමංච ලෝකම් පරංච ලෝකම් සයන් අභිඥා සච්චිකත්වා පවේදෙන්ති ඉත බුදුහාමුදුරුවෝ බොහොම පැහැදිලිව කියනවා කවුරු හරි හිතනවා නම් කියනවා නම් කරනවා නම් අද නිවන් දකින්න බෑ අද ඵල මගඵල ලබන්න බෑ එහෙම මගඵලලාභින් කවුරු හරි නැහැ සෝතාපන්න වෙන්න බෑ චතුරාර්ය සත්‍ය පසක් කොට අත්දක ගන්න බෑ කියලා ඒ පුද්ගලයා නියත මිත්‍යා දිට්ඨිකයි යථාර්ථ අපි මේ රටේ යථාර්ථය සොයාගෙන යනවා මේ යන ගමනේදී අපිට හම් වෙනවා විවිධ විද්වතුන් බුදු පුත්‍රාණන් වහන්සේලාව අපි හම් වෙනවා යථාර්ථ YouTube නාලිකාවේ අපි ප්‍රධාන තැනක් දීලා තියෙන්නේ අපි ජීවත් වෙන මේ රටේ යට ගියා වූ ඉතිහාසය වලලා දැමු මේ රටේ සත්‍ය ඉතිහාසය නැවත ගොඩ ගන්න. ඉතින් අපි මේ යන ගමනේදී අදත් අපි ආවා බුදු පුත්‍රාණන් වහන්සේ නමක් හම් වෙන්න. ඒ තමයි බෝපිටියේ සුමංගල ස්වාමින්වහන්සේ අවසරයි ස්වාමින්වහන්සේ සුබපත්ති ස්වාමින්වහන්සේ අපි අපේ නාලිකාවේ ප්‍රධාන තැනක් දීලා තියෙන්නේ මේ රටේ වැළලියා ගිහිල්ලා තියෙන පරම සත්‍ය ඉතිහාස කතාව නැවත ගොඩ ගන්න මිනිසුන්ව දැනුවත් කරන්න අපි ඔබ වහන්සේගේ දේශනා අහලා තියෙනවා ඒ දේශනා තුල ඔබ වහන්සේ සමාජ සම්මතයේ තියෙන දහමට වඩා එහා ගිය දෙයක් අපි දකිනවා සූත්‍ර දේශනා ඔස්සේ ඔබ වහන්සේ දේශනා කරනවා අපි ඉතිහාස කතාව මේ රටේ කතා කරනවා අපි දැකලා තියෙනවා ඔබ වහන්සේ ඊට අදාළව යම් යම් කරුණු කාරණා කිහිපයකට ඔබ වහන්සේගේ දේශනා තුල ඉදිරිපත් කරනවා මුලින්ම අපේ මේ ඔබ වහන්සේගේ දේශනාව තුල මම කැමති ඔබ වහන්සේගෙන් අහන්න වර්තමානයේ වෙනකොට ස්වාමීන් වහන්සේ අපි දන්නවා රටේ ලොකු පිරිසක් ඉතිහාසය හොයනවා ලෞතුරා බුදු පියාණන් වහන්සේ පහළ වුණු උත්පත්ති ලැබුණු ලැබපු බුදුන් උපන් දීපය මේ අපි ජීවත් වෙන හෙළබිම කියන එක මිනිස්සු අතරට ගිහිල්ලා තියෙනවා මිනිස්සු මේක පිළිගනිමින් ඉන්නවා අපි ඔබ වහන්සේව හමු වෙන්න ආපු පළවෙනිම කාරණාව අපි තේරුම් ගත්තොත් සමාජයේ ඉන්න අපි වන්දනා කරන ස්වාමීන් වහන්සේලා බුදු පියාණන් වහන්සේ මේ හෙළබිමේ කිව්වහම ප්‍රතික්ෂේප කරනවා. උන්වහන්සේලා කියනවා බුදු පියාණන් වහන්සේ කොහේ ඉපදුණත් මොකද මේක උන්වහන්සේලා ඍජුව කියනවා බොහෝ ස්වාමීන් වහන්සේලා අපි සියලු ස්වාමීන් වහන්සේලා කියන්නේ බොහෝ ස්වාමීන් වහන්සේලා අදටත් නායක කාර්ක අධිකාරී ස්වාමීන් වහන්සේලා කියනවා දේශනා කරනවා ලෞතුරා බුදු පියාණන් වහන්සේ කොහේ වුණත් කමන්නේ අපි ඒ හිටපු තැන නෙමෙයි අපිට වැදගත් උන්වහන්සේ දේශනා කරපු දහම විතරයි අපිට වැදගත් කියලා. මේක අහනකොට අපිට හිතෙනවා ඇත්තටම බුදු පියාණන් වහන්සේ හිටපු තැන අපිට වැදගත් නැද්ද අවශ්‍ය කරන්නේ උන්වහන්සේ දේශනා කරපු දහම විතරද කියන එක. ඔබ වහන්සේගෙන් මේ පිළිබඳව දේශනාවක් අදහස් විමසීමක් කරන්න මම කැමතියි සෝනස්. ඔව් දැන් කවුරු හරි කියනවා නම් බුදුහාමුදුරුවෝ කොහේ පුදනහම අපිටම කෝ කියලා ඒකේ තේරුම තමයි ඒ අය මේ කියන්නේ අනවබෝධයෙන්. දැන් මේක තේරුම් ගන්න පුළුවන් අපිට මේ මහා පරිනිබ්බාන සූත්‍රයේ තියෙනවා 95 වෙනි ඡේදයේ. මේ 95 වෙනි ඡේදයේදී බුදුහාමුදුරුවන්ගෙන් ආනන්දහාමුදුරුවෝ අහනවා භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ දැන් පිරිනොන් පානවා. ඉස්සරණ මේ වස්සං උට්ටා ඒ කියන්නේ ඔය වස්වසපු එහෙමත් නැත්නම් මේ සද්දස්ස කුල පුත්තස්ස සද්ධෝ හෝති මෙන්න මේ භික්ඛු නැවිලා ලබහම මනෝභාවනී ලබහම පෛරුපාසානායත් ඔබ වහන්සේ මුණ ගැහිලා කතා බහ කරනවා
ධර්මයේ ශ්‍රවණය කරනවා ධර්ම සාකච්ඡා කරනවා අනේ තුලින් ලබාම පෛරුපාසනාය ඒ පෛරුපාසනාය තුලින් මොකද වෙන්නේ ලබාම මනෝභාවනි මේ ඔබ වහන්සේගේ බුද්ධ ශක්තියට අනුගත වෙනවා මේ භව උදුරා දෙමීමේ හැකියාව උදා කරගන්න බුද්ධ ශක්තියට අනුගත වෙනවා ඒ කියන්නේ මගඵල ලබන හැබැයි දැන් ඔබ වහන්සේ පිරිනිවන් පාණ්ඩය යන්නේ ඔබ වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ න ලබාම මනෝභාවනි න ලබාම පෛරුපාසන ඒක නිසා ඔබ වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ ආයේ කාටවත් අලුතෙන් මේ සෝතාපන්න ඵලයට මග ඵලයට පත් වෙන්න බෑ නේද කියලා අහනවා එතකොට බුදුහාඳුරු කියනවා දේශනා කරනවා නෑ ආනන්ද එහෙම වෙන්නේ නෑ චත්තාරිමානි ආනන්ද සද්දස්ස කුල පුත්තස්ස දස්සනීයානි සංවේජනීයානි තානයි තථාගතයන් වහන්සේ පිරිනිවන් පෑවත් මෙන්න මෙහෙම ස්ථාන හතරක් තියෙනවා තථාගතයන් වහන්සේ උප්පත්ති සිද්ධ ස්ථානේ තථාගතයන් වහන්සේ බුද්ධත්වයට පත් වූ ස්ථානේ තථාගතයන් වහන්සේ ප්‍රථම ධර්ම දේශනාව කරපු ස්ථානය තථාගතයන් වහන්සේ පිරිනිවන් පාන ස්ථානය මෙන්න මේ ස්ථාන හතරට ගිහිල්ලා කාටද සද්දස්ස කුල පුත්තස්ස කවුද මේ සද්දස්ස කුල පුත්තස්ස කියලා කියන්නේ මේක බොහොම පැහැදිලිව බුදුහාමර විග්‍රහ කරලා දෙනවා අපි දන්නවා අරහත්ත්වයට පත් වෙන්න නම් ඉස්සෙල්ලාම සෝතාපන්න ඵලයට පත් වෙන්න ඕන එහෙනම් සෝතාපන්න ඵලයට පත් වෙන්න සෝතාපත්ති අංග හතරක් තියෙනවා පරිපූර්ණ කරගන්න ඕන මොනවද ඒ හතර පළවෙනි එක කල්යාණ මිත්‍ර සම්පත්තිය දෙවෙනි එක සද්ධම්ම ශ්‍රවණ තුන්වෙනි එක යෝනිසෝ මනසිකාරය හතරවෙනි එක ධම්මානුධම්ම පටිපදාව මෙන්න මේ හතර පූර්ණය කරගත්තු පුද්ගලයාට තමයි කියන්නේ සද්දස්ස කුල පුත්තස්ස කියලා. ඒ කියන්නේ මේ පුද්ගලයා මේ සෝතාපන්න මාර්ගයට අවතීර්ණ වෙලයි ඉන්නේ. අන්නේ සද්දස්ස කුල පුත්‍රයාට දැන් මේ සෝතාපන්න ඵලයට පත් වෙන්න මෙන්න මේ බුද්ධ ශක්තියට අනුගත වෙන්න ඕන. මේ බුදුහාමුදුරුව ජීවමානව ඉන්න කාලේ මේ ලෝකයේ පුරාවටම මේ බුද්ධ ශක්තිය පවතිනවා. හැබැයි බුදුහාමුදුරුව පිරිනිවන් පෑවට පස්සේ මේ බුද්ධ ශක්තිය නැති වෙනවා. බුද්ධ ශක්තිය කියන එකේ තේරුම මේ භව උදුරා දැමීමේ ශක්තිය. ඒක නිසා මේ බුදුහාමුදුරුව පිරිනිවන් පෑවට පස්සේ යම් කිසි පුද්ගලයෙකුට මේ සද්දස්ස කුල පුත්‍රයෙකුට සෝතාපන්න ඵලයට පත් වෙන්න පුළුවන් ක්‍රමවේදය තමයි බුදුහාමුදුරුව පෙන්නලා දෙන්නේ. ඒකස අපි තේරුම් ගන්න ඕන මේ ස්ථාන හතර නැතුව මේ බුදුහාමුදුරුව පෙන්නලා දීපු චත්තාරිමානි තානානි මෙන්න මේ ස්ථාන හතරට ගිහිල්ලා සද්දස්ස කුල පුත්‍රයෙක් මේක මේ හැම කෙනාටම යන්න තියෙන තැනක් නෙමෙයි සද්දස්ස කුල පුත්‍රයෙකුට ගිහිල්ලා මෙන්න මේ ස්ථානෙට ගිහිල්ලා අපි තීරුම් ගන්න ඕන ওই ස්ථානෙට ගිහිල්ලා මොකද කරන්න ඕන දැන් අපි දන්නවා අර සෝතාපත්ති අංග හතරේ හතරවෙනි අංගය තමයි ධම්මානුධම්ම පටිපදාව කියන්නේ ධම්මානුධම්ම පටිපදාව කියන්නේ සමුදය නිරෝධ කිරීමයි සමුදය නිරෝධ කිරීමයි ඒක නිසා මේ ස්ථානෙට ගිහිල්ලත් මේ පුද්ගලයාට මොකද කරන්න කියන්නේ මෙන්න මේ සමුදේ නිරෝධ කරන්න කියලා තමයි කියන්නේ. ඒකේ තේරුම තමයි සංවේජනීයං. සං කියන්නේ මේ කෙලෙස්, රාගය, ద్వේෂය, මෝහය. මේ සිතේ රාගයක්, ద్వේෂයක්, මෝහයක් උපදිනකොට මොකද වෙන්නේ? වේමත්තතාවයක් ජනිත වෙනවා. අන්නේ ජනිත වෙන වේමත්තතාවය නැති කරන්න ඕන. ඒක තමයි සමුදේ නිරෝධ කරනවා කියලා කියන්නේ. ඒක නිසා අපි තේරුම් ගන්න ඕන ඔය ස්ථාන හතර නැතිව අද සෝතාපන්න ඵලයට පත් වෙන්න බෑ. අන්න ඒකයි මේ ස්ථාන හතරේ තියෙන වැදගත්කම. මොකද මිනිස්සු කිව්වට අපිට මොකෝ බුදුහාමුදුරුව කුහේ පුදුනාම අපිට ඕනේ ධර්මයයි කියලා ධර්මයක් අවබෝධ කරගන්න බෑ. ඒකයි අපි තීරුම් ගන්න. සොමනසන් ඔබ වහන්සේ දේශනා කරනවා ලෞතුරා බුදු පියාණන් වහන්සේම දේශනා කරලා දෙනවා මේ ස්ථාන හතරේ වැදගත්කම පිළිබඳව. එතකොට මේක සූත්‍ර දේශනාවල සඳහන් වෙනවා කියලා බුහන්සේ දේශනා කරනවා. ඉතින් මෙච්චර කාලයක් අපේ රටේ මිනිස්සු මේවා සූත්‍ර දේශනාවල තියෙනවද කියලාවත් දැනගෙන හිටියේ නැද්ද? කොහොමද මේ ස්ථාන යටපත් වෙලා ගියේ? ඔය දැන් මේක බොහොම පැහැදිලිව තියෙනවා මහා පරිනිබ්බාන සූත්‍රයේ 95 වෙනි ඡේදේ. ඒ වගේම අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ තියෙන සංවේජිනිය සූත්‍රෙත් තියෙනවා. ඒකෝ අපි තේරුම් ගන්න ඕන
ඇයි මේවා යට ගිහිල්ලා තියෙන්නේ? ඕවා විතරක් නෙමෙයි. මිනිස්සු ප්‍රශ්න කරනවා. මිනිස්සු ප්‍රශ්න කරනවා රජවරුන්ගේ කාලේ තම මේවා දන්නේ නැද්ද? දැනගන්න. ඒකට අපි තීරුම් ගන්න ඕනේ ඉතිහාසය විතරක් නෙමෙයි. අද වෙනකොට මේ ධර්මයේ පවා යට ගිහිල්ලා තියෙන්නේ. ඇයි? ඒකට හේතුව තමයි අපිට මේ ඉස්කෝලේ දහම් පාසලේ පිරිවෙනේ විශ්වවිද්‍යාලේ මොනවද උගන්වන්නේ? අපිට නිර්මල බුද්ධ දේශනාව උගන්වන්නේ නැහැ. ත්‍රිපිටක ධර්මයේ උගන්වන්නේ නැහැ. පරියාප් බුදුහාමුදුරුව දේශනා කරලා තියෙන පරියාප්ති ධර්මය උගන්වන්නේ නැහැ. බුදුහාමුදුරුව පංච පරියායක් දේශනා කරලා තියෙනවා. මූල පරියාය, ධම්ම පරියාය, සබ්බාසව සංවර පරියාය, නිබ්බේධික පරියාය, ධම්මානුධම්ම පරියාය. අපිට කොහෙවත් මෙන්න මේ නිර්මල ධර්මයක් උගන්වන්නේ නැහැ. එහෙනම් අපිට මොනවාද උගන්වන්නේ? අපිට උගන්වන්නේ පසු කාලීනව මේ පෘථග්ජන පුද්ගලීන් ලියාපු පොත්වල තියෙන මේ ලෝකේ පවත්වාගෙන යන්න කරන්න ඕන දේවල්. මේ ලෝකයෙන් එතර වෙන්න ඕන දේවල් අද අපිට උගන්වන්නේ නැහැ. ඒක හේතුව. ඒක නිසා අපි තේරුම් ගන්න ඕන බෞද්ධයින් වශයෙන් ගිහි වේවා පැවිදි වේවා අද මේ බුදුහාමුදුරුව දේශනා කරලා තියෙන පරියාප්ති ධර්මයක් අපිට දේශනා කරන්නේ නැහැ. උගන්වන්නේ නැහැ. ඉස්කෝලේ වේවා, දහම් පාසලේ වේවා, පිරිවෙනේ වේවා, පන්සලේ වේවා, විශ්වවිද්‍යාල වේවා. ඒක නිසා මේ මිනිසුන්ට අවබෝධයක් නැහැ මේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ පිළිබඳව. මේ රාගක්ඛයෝ, දෝසක්ඛයෝ, මෝහක්ඛයෝ, නිබ්බාණං කියන එක පිළිබඳ අවබෝධයක් නැහැ. මේ සමුදය නිරෝධ කළ හැකි, නිරෝධ කළ යුතුයි කියන එක පිළිබඳ අවබෝධයක් නැහැ. මේ චතු ආර්ය සත්‍ය පසක් කොට අද්දක ගත හැකි, අද්දක ගත යුතුයි කියන එක පිළිබඳ අවබෝධයක් නැහැ. ඒක නිසා මේ ධර්මය යට ගිහිල්ලා ග්‍රන්ථ ධූරය පුරනවා මිසක් මේ බුදුහාමුදුරුව පෙන්නලා දීලා තියෙන විපස්සනාව, විපස්සනා ධූරය කියන්නේ මොකද්ද කියන එක පිළිබඳ අවබෝධයක් නැහැ. එතකොට මේ සතර කමඨහන් වඩනවා කියන එක පිළිබඳ අවබෝධයක් නැහැ. මේ බුදුහාමුදුරුව පෙන්නලා දීලා තියෙන බුද්ධානුස්සති, මෙත්තාච, අසුභං මරණානුස්සති, ඉතිමා චතුරාරක්කා භික්ඛු භාවීය සීලව. සතර කමඨහන් වැඩිමම තමයි සතර සතිපට්ඨානය වඩනවා කියන්නේ. ඒක නිසා අපි තුලින් මේ විපස්සනා ධූරය ගිලිහිලා ගිහිල්ලා. ඒ කියන්නේ බුදුහාමුදුරුවන්ගේ මේ නිර්මල ධර්මය, මේ දුකින් මිදී නිදහස් වීමට දේශනා කරපු ධර්මය යටපත් වෙලා ගිහිල්ලා තියෙනවා. දැන් මේකම අපිට තේරුම් ගන්න පුළුවන් උදාහරණයක් විදිහට අද රටේ ඔය ස්වාමීන් වහන්සේලා ඔය ධර්මදේශනයක් අවසානයේ එහෙමත් නැත්නම් යම්කිසි පුණ්‍යානුමෝදනාවකදී මොකද්ද කියන්නේ? මොකද්ද යයි කියන්නේ? අර සුජාතා, සුමනා, මල්ලිකාමෙන් භවභෝග, ධන සම්පත්, කාම සම්පත්, සිටු සම්පත්, රජ සම්පත් විඳිමින් චාතුර්මහරාජිකාදී සදිසි ලිව්‍ය ලෝකවල සදිවියස්ත්‍රි සැප සම්පත් විඳිමින් මෙසේ සංසාරේ සැරිසරන කල්හි මදු තුන්ලෝ බබුලවා බුදු වී වදාරන්නා වූ ඒ මෛත්‍රී බුදුහාමුදුරුවෝ දැකලා අන්න දැන් බලලා එළියට පෑන්න. ඒ කියන්නේ ඔය කතන්දරෙන්, ඔය කතාවෙන් කියන්නේ මොකද්ද? මිනිස්සයට කියන්නේ මෛත්‍රී බුදුන් දැකලා නිවන් දකින්න. ඒ කියන එකේ තේරුම අද නිවන් දකින්න බෑ කියන එකයි ඒගොල්ලන්ගේ දැක්ම. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ දැක්ම තමයි මේ ගෞතම බුදුහාමුදුරුවන්ගෙන් තවදුරටත් වැඩක් නැහැ කියන එක. මේ ගෞතම බුදුහාමුදුරුවන්ගේ ධර්මයෙන් තවදුරටත් වැඩ, මොකද නිවන් දකින්න බැරි නම් ඒ ධර්මයෙන් වැඩක් නැහැනේ. මෙන්න මේකයි මේ අයගේ දැක්ම. ඒක නිසා අපිට බොහොම පැහැදිලි මේ රට අපි කිව්වට තේරවාදී රටක් කියලා. මේ රට තුල ගැබ් ගෙන තියෙන්නේ මහායානික සංකල්ප, දේවවාදී ආගමික සංකල්ප. ඒක නිසා මේ නිර්මල ධර්මය යට ගිහිල්ලා. ඒක නිසා අපි තේරුම් ගන්න ඕනේ මෙන්න මේක. කවුරු හරි කියනවා නම් අද නිවන් දකින්න බෑ, අද සෝතාපන්න වෙන්න බෑ, අද චතු ආර්ය සත්‍ය පසක් කොට අත්දක ගන්න බෑ, අද මේ දුකෙන් මිදී නිදහස් වෙන්න බෑ, අද මේ තමාගේ සිතේ උපදින රාගය, ద్వේසය, මෝහය නිරෝධ කරන්න බෑ. බුදුහාමුදුරුවෝ බොහොම පැහැදිලිව මේක මේ අර දසවස්තුක මිත්‍යා දිට්ඨියේ මිත්‍යා දිට්ඨිකෝ විපරීත දස්සනෝ 10 වෙනි අංගයේ විදිහට විග්‍රහ කරලා තියෙනවා. මොකද්ද ඒක? ඒක තමා නත්ති ලෝකේ සමන බ්‍රාහ්මනා සම්මග්ගතා සම්මා පටිපන්නා යේ ඉමංච ලෝකම් පරංච ලෝකම් සයන් අභිඥා සච්චිකත්වා පවේදෙන්ති. බුදුහාමර බොහොම පැහැදිලිව කියනවා.
කවුරු හරි හිතනවා නම් කියනවා නම් කරනවා නම් අද නිවන් දකින්න බෑ අද ඵල මගඵල ලබන්න බෑ එහෙම මගඵලලාභින් කවුරු හරි නැහැ සෝතාපන්න වෙන්න බෑ චතුරාරි සත්‍ය පසක්කට අත්දක ගන්න බෑ කියලා ඒ පුද්ගලයා නියත මිත්‍යා දික්ටිකයි හැබැයි ස්වාමීන් වහන්සේ ඒ කියන පිරිස්ම කියනවා අපි අද මේ ඉන්නේ ගෞතම ලෞතරා බුදු පියාණන් වහන්සේගේ බුද්ධ ශාසනය තුල කියලා. ඔය ඒක නිසා බොහොම පැහැදිලි අපිට මේ ගෞතම බුදුහාමුදුරුවන්ගේ ශාසනය තුල ඉඳගෙන යම් කිසි අපිට කියන්න වෙන්නේ ලාභ පරිශ්‍රණයක් කරමින් මේ මිනිස්යාගේ අද නිවන වහලා මේ මිනිස්යාව කල්ප කාලාන්තරයක් ඉස්සරහට අරගෙන යනවා අනාගතයට අරගෙන යනවා. ඒ කියන්නේ මේ මිනිස්යාගේ නිවන කල්ප කාලාන්තරයක් දිග්ගස්සන स्वामी इतकोट उपवास देशन करटे निर्मल निवर्ति बुधम यटपत्ला अरे इतिहास कथा वटपत्ला इतकोट मे दिखम अवश्य अभी अरे बुधुन कियपू मगयान